රයිට් අපි ඊට පස්සේ බලමු වර්නියර් කැලිපරේ. වර්නියර් කැලිපරේ කියන උපකරණය භාවිත කරන්නේ කොහොමද කියලා. අර අපි මේ වගේ වර්නියර් කැලිපරයක් භාවිතයෙන් කොහොමද අපි මේ පාට අංක ගන්න කියලා බලමු. එතකොට මේ තියෙන්නේ වර්නියර් කැලිපරය තමයි. අපි බලමු මේ වර්නියර් කැලිපරේ අපි අල්ලන්නේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට තමයි අපි වර්නියර් කැලිපරයක් ඇල්ලියෙත්තේ මේ ආකාරයට. ඔයාලට පේනවා මේක හණු දෙකක් තියෙනවා. මේක එකට අපි කියනවා මේ චලන යන හණුවට අපි කියනවා සචල හණු. තුන් නිශ්චල තියෙන හණුවට අපි කියනවා අචල හණු. ඒ දෙක තමයි අපි මේක නම් කරන්නේ. මේ තියෙන මේක රෝදය. දැන් මෙතනින් අපිට පුළුවන් මේක තද කරන්න. මේ ආකාරයට තද කළා මේක අචල කරන්න පුළුවන්. එතකොට මේක චලනය වෙන්නේ නැහැ. රයිට්. හරි. අපි ඊට පස්සේ බලමු මේක. මේ වර්නියර් කැලිපරේ කොහොමද හදලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න පේනවා මේක පරිමාණ දෙකක් තියෙනවා. මේක තියෙනවා මේ ආකාරයට බලන පස්සේ පරිමාණ දෙකක් අපිට පේනවා. ඔයාලා බලන්න මේකේ තියෙන මේක පරිමාණ දෙකක් පේනවා. බලන පස්සේ හයි අතංක දවනවා. අපිට පරිමාණ දෙකක් පේනවා. අපිට මේ උපකරණය පේනවා ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය. ඒකට ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය කියලා කියන්නේ බලන්නක පාන්න. මේ වැනි කැලිපරේ මේ තියෙන මේක තමයි ප්‍රධාන පරිමාණය. මේ ප්‍රධාන පරිමාණය ශූන්‍ය තමයි මේ තියෙන මෙතන. මේක අංකලේ පරිමාණය. මේ පරිමාණය එක් කියවන්න එපා. එකනේ භාවිත කරන්නේ මේ සෙන්ටිමීටර් පරිමාණය. දැන් ඔයාලට පේනවා මෙතන ප්‍රධාන පරිමාණය ශූන්‍ය රේඛාව මේ තියෙන. මේක වර්ණී පරිමාණය ශූන්‍ය රේඛාව. දැන් අපි කොටස් ගන්න හරියට මේක ගණන් කරොත් ප්‍රධාන පරිමාණය ශූන්‍ය සමග නේද? හරි තමයි පේනවා ප්‍රධාන පරිමාණය කොටස් 9ක් වර්ණීය කොටස් 10කට බෙදලා වර්ණීය පරිමාණය සකස් කරලා තියෙනවා. තේරෙනේ? ඔන්න විදියට කොටස් වලට බෙදලා තියෙනවා. දැන් මේක අපි ඔයාලට පැහැදිලි කරන්න මම මේ වගේ නිර්මාණයක් කරා. මේ විදියට අපි දැන් මේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය MS N scale. මේ තියෙන්නේ වර්නියර් පරිමාණය. අපි හදාගත්ත වර්නියර් පරිමාණය. ඒ කියන්නේ මිලිමීටර් 9ක් කොටස් 10කට බෙදලා තියෙනවා. ඔන්න විදියට. දැන් ඔයාලට පේනවා මෙතන 1 2 3 4 5 6 7 8 9. ඊට කොටස් 10කට බෙදලා මේ වර්නියර් ස්කේල් එක අපි හදාගෙන තියෙනවා. රයිට්. මම මේක කරේ අපි ඔයාලට මේ පැහැදිලි කරන්න පාස් වෙන ආකාරයක්. මොදිර අපි පුළුවන් මේක සම්පාත කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන හරියට බිංදුව බිංදුව සම්පාත වෙනවා තියෙනවා. ඒක වර්නියර් කැලිපරේ අපි හණුකට මෙහෙම ස්පර්ශ කරාන් පස්සේ බිංදුව ප්‍රධාන පරිමාණයේ බිංදුවයි වර්නියර් පරිමාණයේ බිංදුව සම්පාත වෙනවා නම් එතන මූලංක වර්ධක් නැහැ. එහෙම උපකරණ මූලංක වර්ධක් නැහැ. අපි හණු ස්පර්ශ කරලා තියෙන අවස්ථාවේදී ප්‍රධාන ශූන්‍ය ප්‍රධාන පරිමාණයේ ශූන්‍යයට වර්නියර් පරිමාණයේ ශූන්‍ය අපිට දකුණට කියලා තියෙනවා. මොන ආකාරයකට තියෙනවද? අපිට මෙතන බැලුවම පස්සේ පේනවා මේ විදිහට නේ. මෙතන වෙනසක් තියෙනවා. මේ විදිහට කියලා තියෙනවා නම් මෙතන දෝෂයක් තියෙනවා. ඒකට අපි කියනවා ධන මූලාංක වර්ධක් තියෙනවා කියලා. ඒකට අපි
මෙම අගය අපි නිවැරදි අගය සොයන්න අපි ගන්න පාඨාංකයේ නිතරම මූලංග වර්ග මේක දන ඉලන අගයක් නම් නිතරම මෙම අගය ගන්න පාඩංකයෙන් මේක අපි අඩු කරන්නට ඕන. right. ඊට පස්සේ අපි මේක හනු ස්පර්ශන අවස්ථාවේදී ඔන්න ඔය ආකාරයට තියනවා. එතකොට මෙම දෝෂය අපි කියන මෙතන ඍණ කියන්නේ ප්‍රධාන පරිමාණයේ ශූන්‍යට වම්පසින් වර්ණීය පරිමාණයේ ශූන්‍ය. පිටනවා නම් මෙතන ඍණ මූලාංක වර්ධක් වෙන ඍණ මූලාංක වර්ධක් නම් එම මූලාංක වර්ද මූලංග සෝදනය කිරීමට එමාගේ පාඨාංකයට එකතු කළේ. right. අපි බලමු කොහොමද මූලාංක වර්ද සොයන්නේ කියලා. මේ අවස්ථාවේදී අපිට පේනවා මේ විදිහට. ඔයාලට පේනවා දැන් අපි බලමු මේකේ ප්‍රධාන පරිමාණය. ප්‍රධාන පරිමාණය කියවීම. MS එක කගේ වෙනවා කොච්චරද? කොච්චරක් වෙනවද? මිලිමීටර් සෙන්ටිමීටර් එක සෙන්ටිමීටර් මතර නම් මිලිමීටර් වලින් මේ තියෙන්නේ. හරි. සෙන්ටිමීටර් එකක් කියලා කියන්නේ මේ සම්පූර්ණ දේ. ඒකට මේ කොටසක් ප්‍රධාන පරිමාණයේ කොටසක. කියන්නේ මේ කියන මේ කියන කුඩා කොටසක අගය මිලිමීටර් එකයි. right. ඊට පස්සේ බලන වර්නියර් කොටසක අගය සොයන්න ඕන. VS එකක අගය. right. අපි ඊට පස්සේ බලන VS 10ක්. VS 10ක අගය සොයන්න. VS 10ක් කියලා කියන්නේ මේ VS කොටස් 10ෙම දිග අපිට එනවා මිලිමීටර් 9. මෙතනදී මේ 9යි. මිලිමීටර් 9 කොටස් 10කට. දැන් මේකෙත් ඒ විදිහමයි. ආරල් බලවන් පස්සේ මේ බලන්න VS VS 10 එක දිග මිලිමීටර් 9ක් හරිද මම මෙතනට දැන් තමයි පාඩම් කියවන්නේ. මෙතන තමයි මේ කොටස් 10 මේක තියෙන මෙතන. ඒ කියන්නේ මිලිමීටර් 9ක්. එහෙමනම් මිලිමීටර් VS 10ක. VS 10ක දිග කොච්චරද? මිලිමීටර් 9. අපි VS 1ක අගය සොයනවා. කොච්චරක් වෙනවද? 9 බෙදන්නට ඕන. ඉන්න 10. හයි. පස්සේ නම් 0.9 මිලිමීටර්. ඔන්න යාකාරයට. හයි තේරුණාද? දැන් අපි ඉගෙන ගත්ත වර්නිය පරිමාණ එකක අගය සොයන්න. නේද කුඩාම මිනුම වෙන්නේ මොකද්ද? කුඩාම මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ එකක අගය MS එකක අගය අඩු කරනවා 1යි VS වර්නියර් ස්කේල් එකක අඩු අගය. එතකොට අපි ලැබෙනවා හොඳට මතක තියාගන්න මෙම මූලධර්මය ඕනම උපකරණයකට පොදු. එතකොට 1යි MS වලින් 1යි මිලිමීටර් එකෙන් අඩු කරනවා 0.9 මිලිමීටර්. හයි. එතකොට අපි යනවා 0.1 මිලිමීටර්. ආන්න අපි සෙව්වා දැන් වර්නිය කැලිපරේ කුඩාම මිනුම 0.1 මිලිමීටර් දක්වා මේකෙන් නිවැරදිවම අින්නට පුළුවන්. හයි. අපි දැන් මූඩාම මේ මූලාංක වර්ද සොයන්නට උත්සාහ ගනිමු. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් අපි කොහොමද මූලාංක වර්ද සොයන්නේ? දැන් මේම තිබුණා මූලාංක වර්දයක් නැහැ. අපි තව මේ විදිහට සම්පත් වෙලා නැහැ මේ. දැන් මේක සම්පතිච්ච රේඛාව අපි මේ පැත්තේ නම් ගණන් කරගෙන එනවා. එතකොට මෙන්න මේ කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. right. කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මූලාංක වර්ධ වෙන්නේ
මූලාංක වශයෙන් සඳහන් කරන මෙන්න මේ දිග. හරිද? ඒක මේ දිග සොයන්නට පුළුවන් අපිට කොහොමද? බලමු මේ දිග සොයන්න. දැන් අපි සම්පතලා තියෙන මේ ආකාරයට. අපිට පේනවා මෙතන ඉඳන් මෙතනට දී කීයද මේ දිග අපිට එනවා මිලිමීටර් 2යි රයිට් 2යි මිලිමීටර් මේ කොටස් දෙකේ කීයක් එනවද මෙතන මේක කොටස් වර්ග අපි සෙව්වා කීයද අපිට ආයේ 0.9 ඒ කියන්නේ මිලිමීටර් 0.9 එකක අපි මොකද මේ 10ම දිග කියද මිලිමීටර් 9 එතකොට 0.9 එක කොටස. හරිද? තේන්නද? ඔන්නයි. ඉතින් මේ වගේ කෑලි 0.9 කෑලි මෙතන තියෙනවා දෙකක්. හරිද? එතකොට 1 2 කොටස් 2යි. කොටස් 2යි. එතකොට 2 වැඩි කියන 0.9 මිලි. ඔන්න මූලාංක වර්ග. සොයන ආකාරය. එතකොට අපිට නම් මෙතන 2 මෙතන 1.8 එතකොට අපිට ලැබෙනවා කියන්න 0.2 මිලිමීටර් කියලා. හරිද? දැන් අපි ඉගෙන ගත්තා මූලාංක වශයෙන්. අපිට මේක කෙටියෙන් අපිට මෙන්න මේ ආකාරයේ රටාවක් මේ හොයනවා. 0.2 අපිට තිබුණා. කියන්නේ අපි මූලාංක වශයෙන් අනිත් ක්‍රමය තමයි මේම කර කර ඉන්ටියක් අපිට කාලය ගත වෙනවා. ඒ නිසා අපි මේ තුලින් අපි එක්තරා ක්‍රමයක් එක්තරා රටාවක්. ඒ කියන්නේ අපිට මේ ආකාරයට කියන්න පුළුවන් කොටස් මූලාංක මේක කුඩා මේ කියන දිනවලසම තයි සම්පාතිත කොටස් ගණන් වැඩි ගන්න. කොටස් සම්පාතෙච්ච ඒකාවට තියෙන කොටස් ගණන් අපි වැඩි කරනවා. එතකොට 1 2. එතකොට මූලාංක වර්ග කෙලින්ම අපිට එනවා 0.2 මිලිමීටර්. හයිට් මේක දනා ගියා. දන මූලාංක දෙකක් තියෙනවා. හයිට් අපි ඊට පස්සේ බලමු තව උදාහරණයක් ගම්බාන්න. එන්න මේ වගේ පීටිමක් ආවොත්. දැන් ඔයාලට පේන මේකේ ලොකු මූලාංක දෙකක් තියෙනවා මේ තියෙනවා. එතකොටත් අපි කරන්න අපි ලේසි ක්‍රමය තමයි 1 2 3 සම්පත්ත රේඛිත රේඛාවට මේ ගණන් කරන කොටස් කීයද 1 2 3 4 5 6 right එතකොට 6ෙන් වැඩි කරනවා කියද 0.1 එතකොට අපිට යන මූලාංක වර්ග අවස්ථාවේදී කියදන්නේ 0.6 right එතකොට අපි දැන් ඉගෙන ගත්ත මූලාංක වර්ග සොයන්න. අපි බලමු මූලාංක වර්ග හිනවන අවස්ථාව. දැන් අපි කතා කරේ මූලාංක වර්ග ධන මූලාංක වර්ග ගැන. ඍණ මූල ශ්‍රිනවන අවස්ථාවක් අපි ගම් බලන්න. එතකොට පිටන්න ඕන මේක අනිවාර්යෙන් මේ ආකාරයෙන්. right ඔන්නයි. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ ශූන්‍යයට වම්පසින් වර්ණීය පරිමාණයේ ශූන්‍ය පිටන අවස්ථාව. මේ තියෙන්නේ එතකොට ආයලට මූලාංක වර්ග සොයන්නට ඉන්නේ මූලාංක වර්ග කියලා කියන්නේ ඇත්තනම් මෙන්න මේ දුර මේ විස්ථාපනයේ දුර ඒ කියන්නේ මේවා හනු ගෙවීම නිසා මේවා හනු ගෙවීම නිසා එක සිද්ධ වෙන පුළුවන් දෙයක් ඒකට මේ මාගේ සොයන්නට ඕන මේ වගේ සොයන්නේ අර විදිහටමයි අපිට මේ විදිහට මේක තියනවා කියලා මෙම අගය සොයන්නට අපි උත්සාහ කරොත් අපිට පුළුවන් ඒක හොයන්න මේ ආකාරයට. අපි ගන්න මේ සම්පාතිච්ච රේඛාව. හයි. එතකොට මෙතෙන්ට මේ දිගෙන් අඩු කරනවා මෙන්න මේ දිග. මේ දිග කියලා කියන්නේ
හත වැඩි කිරීම කීයද? හත වැඩි කිරීම. හත වැඩි කිරීම කියව 0.9. එකෙන් අඩු කරන්නට ඕන. මෙතන කියත් තියෙන 1 2 3 5 6 7 6 මේ රේඛාවනේ. 6. 6ක් අඩු කරන්න. එතකොට එනවා මොලකට 63යි. 6.3යි අඩු කරන 6. එතකොට අපිට එනවා 0.3යි කියන මූලාංක වලද මේක ඍණ මූලාංක වලද. Right. මූලාංක වලද ඍණ අගයක් අපිට මෙතනදී ලැබෙනවා. එමනම් මේක ඍණ මූලාංක වලද අපි සත්‍යයගේ සවන්න ගන්න අවස්ථාවකදී මේක අපි එකතු කරනවා. අතන ධන මූලාංක වලදී අපි අඩු කරනවා. එතකොට මෙතන මේ අගේ අපිට ගන්න පුළුවන් පහසු ක්‍රමය අපි කලින් වගේ මේ වැඩි කර කර ඉන්නට පහසුයි. අපි කරන්නේ මොකද්ද? අපි සම්පාතිච්ච රේඛාව හොයමු. හොයා ගන්න 7 වෙනි රේඛාව. ඒක අපි 10ෙන් අඩු කරාම 3ක් යනවා. ඒ තුනෙන් 0.1 වැඩි කරාම 6යි. එහෙම නැත්නම් අපි මේ පැත්තේ ඉඳන් ගණන් කරනවා 1යි 2යි 3යි. ඒත් නිවැරදි. අපි තවත් අවස්ථාවක් ගමු මේ වගේ. තියෙන අවස්ථාව. ඔන්න දැන් පේනවා මේ මූලාංක වලක් තියෙනවා. M මූලාංක වලද සොයන්න පුළුවන් කොහොමද? මේ පැත්තෙන් දැන් බලන සම්බන්ධිත රේඛාව. නැත්තම් මෙහෙන් බලන කොහෙන් හරි බලන. මේ පැත්තෙන් ගණන් කළොත් මෙන්න මේ රේඛාවට සම්පාදලා තියෙනවා. එහෙනම් මෙතන 8ක් තියෙනවා. අපි 10ෙන් අඩු කරනවා. 8ක් එතකොට එනවා 2ක්. ඒ දෙකෙන් තමයි වැඩි කරන්නේ කියද 0.1. එතකොට අපි නෝ 0.2 මූලාංක වලද. ඒ කියන්නේ ඍණ මූලාංක වලද. හයි. එහෙනම් අපි ඉගෙන ගත්ත දැන් මූලාංක වර්ග කියන්නේ ධන මූලාංක වර්ග කියන්නේ මොකද්ද? ඍණ මූලාංක වර්ග කියලා කියන්නේ මොකද්ද? එතකොට මූලාංක වර්ග ඍණ නම් මූලාංක ඍණ නම් ඒක අපි මූලාංක සෝදනය කරන්න එකතු කළ යුතුයි. හරි. එමාගේ එකතු කරන්නට ඕන. මූලාංක වර්ග ධන නම් එමාගේ අගය නිවැරදි අගය ගන්නට මූලාංක වර්ග අගය ධන නම් එමාගේ අඩු කළ යුතුයි. හයි. දැන් ඔයාලට වණී කැලිපර ගැන හොඳ හයි තාල් බලමු. ඊට පස්සේ වණී කැලිපරේ භාවිතයෙන් කොහොමද දිගමණී විකසා අද භාවිත කරලා අපි ඝනකම සොයන. අපිට මේ වගේ පෑනක ඝනකම සොයනවා නම් අපි මේ විදිහට ස්ථාන තුනකින් අපිට පාඩම් ගන්නට පුළුවන්. එහෙම කියලා පාඩම්ක කියවනවා. අද මේකේ මූලාංක වර්ධක් නැහැ. බින්ද බින්ද සම්පාත වෙනවා කියලා බලන්න පුළුවන්. මේ විදිහට ඔන්න දිගයි බැලුවන් පස්සේ අපිට මේකේ මූලංග වර්ධක් නැහැ කියලා පේනවා. ඒකට අපි මෙම උපකරණය කොහොමද බලමු. සොයන්නේ ඝනකම. මේවාගේ පෑනක් අපි ගත්තොත් මේකේ මෙම ඝනකම සොයන්න පුළුවන්. ඔය දෙක. ඒත් අපි අවස්ථා තුනකදී ගන්නවා. නිවැරදි නිවැරදික මේකයි මෙතනදි පාටංක කියවනවා. ඒක අපිට නම් මෙතන මෙම පාටංක කියවනවා. ඊට පස්සේ මෙතන පාටංක කියවනවා. මේ වගේ ස්ථාන තුනකින් අපි පාටංක ගන්නට ඕන. මෙතන මැද. මේ වගේ තැනක අපි අංශ 90න් හරවලත් අපි පාටංක ගන්නට ඕන. මෙහෙම කියවලා ඊට පස්සේ අපි මේ වැනි කරපර මේ අතර හරවලා පාටංක දෙකයි මැද මෙතන එකයි ඔම් එකයි දෙකයි විසයි මෙතන එකයි ආයමයි. ඒ වගේ ඔක්කොගෙම මධ්‍යෙන් ලබා ගන්නට ඕන එකතු කළා බෙදලා. ඒක තමයි නිවැරදි ස්කම්බේ වෙන්නේ. දැන් අපි මේ වගේ පාටාංක පාටාංක අපි කියන්න උත්සාහ කරනවා. ඔය විදිහට
ඔව් මෙන්න මේ 8යි 10ම දෙකක් වාගේ තමයි මේකේ පාට අංකය තියෙන්නේ. ඔව් ප්‍රධාන පරිමාණයෙන් අපිට පේනවා මේ හරියටම මිලිමීටර 8කටයි ඉව තියෙනවා. 8 දෙක අත තියෙනවා. මේක සම්පාතලා තියෙනවා ඊට පස්සේ වලට පේනවා සම්පාතයේ රේඛාව. අදින මේ ආකාරයට කටවෙන රේඛාවට තමයි කියන්නේ ප්‍රධාන පරිමාණකයේ මට්ටයි මේ සම්පාතයේ රේඛාව එන්න මේ රේඛාව. මේ රේඛාවයි මේ වර්ණීය පරිමාණයේ රේඛාව මතන්නේ කොටස් දෙකයි. ඒකට 8යි ප්‍රධාන පරිමාණයේ සම්පාතලා තියෙන්නේ 8 රේඛාවට. ඒ කියන්නේ මිලිමීටර 8යි මෙතන කොටස් දෙකයි. මිලිමීටර 8යි කොටස් දෙකයි කියන්නේ දෙක වැඩි කරනවා බිඳසන කියන්නේ. නැත්නම් බිඳසන කියන්නේ ප්‍රධාන පරිමාණය කියන්නේ 8 මිලිමීටර 8යි. ඒකර මෙතන අපිට එනවා බිඳසන දෙකයි කියන්නේ 8යි 2යි මිලිමීටර. ඒකර මේ පෑනේ ගණකම අපිට මිලිමීටර 8යි 2ක් ලෙස ලැබුණා. right ටයිම් බලමු. ඊට පස්සේ වෙන්නේ කැලිපරේ භාවිතයෙන් කොහමද මේ වගේ දෙක අභ්‍යන්තර ස්කම්බය ගන්න කොහොමද කියලා. මම දැන් අපිට පුළුවන් මේ ඇතුළු හනු. තුමාට අපි කියන ඇතුළු හනු මෙයා මේක පිට හනු වෙනවා. මේ ඇතුළු හනු භාවිත කරලා අපිට මේ විදිහට පාටම් කරගෙන ඊට පස්සේ ආයේ කාංශ ගණුවකින් ප්‍රමාණය කරලා මස්තයි තියෙන පාටාංකයක් අරගෙන එදිකේ මධ්‍යන්නකින් අපිට මේ මගිය ලබා ගන්නට පුළුවන්. ඒ වගේ මේ කූර කියලා එකක් තියෙනවා. මේ කූර ඇතුළට දාලා අපිට පුළුවන් මේකේ කැඹුර සාය ගන්නට. මේ විදිහට උන්නගිර පුළුවන් අපිට මේ කැඹුර සාය ගන්න මේක කරලා ස්පර්ශන අවස්ථාවේදී මෙතන හරියට මේ ගැඹුර يعني කූර දිග පොඩ්ඩක් මෙතන පාටාංග කියවලා අපිට මේ මාගිය ලබා ගන්නට පුළුවන්. ඒකට මේ මාගිය අපිට මේ කියුවොත් අපිට මේ දෙක මාගිය සා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් වලින් අපිට කියවන්න පුළුවන්. සෙන්ටිමීටර් 2.3 කියක් තෙන්නේ 2.3 වෙන 2.3 8යි සම්පත්‍ති රේඛාව 7 දෙකදසම 8යි 7ක් වයි ඔච්චනින හරියටම කපේ ලැබෙනවා 2.3. අපිට වෙන මෙතන කියෙයිම කියවන්න පුළුවන් 2.3 අටයි වලට පේන සම්පත්තියලා තියෙන්නේ 5% රේඛාවට 8 දෙකදසම 8යි 5යි සෙන්ටිමීටර 2.85යි තියෙන අපිට පාටාංකය ගන්න පුළුවන්. කියන්නේ සෙන්ටිමීටර රතන තියෙනවා කොටස් වර්ණීය කොටස් පහක් එක්ක තමයි මේක සමපාතුනේ. එතන ප්‍රධාන පරිමාණය කියන්නේ 2.8යි වර්ණීය කොටස් 5යි
කියන්නේ 0.5 සෙන්ටිමීටර වලට. එතකොට 2.85 තමයි ඒකේ ගැඹුර. මේකේ පෑන් ක්ලිප් එක ගැඹුර. right